සාමාන්‍යයෙන් දැනට අපි මේකට සාක පෝෂක ලෙස ලබා දෙන්නේ ඇල්බර්ට් ග්‍රෑම් 2ක් සතියට මේකට වැටෙනවා. ඒ වගේම 20යි 20යි 20 ග්‍රෑම් 2ක් විතර වැටෙනවා. අයිබෝන් යාළුවනේ සියලු දෙනාට සුබම සුබ දවසක් වේවා. ස්මාර්ට් ඇග්‍රි YouTube channel එකට ඔබ සියලු දෙනා යාළුවනේ අදත් ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. මහියංගනේ හෙට්ටිපොළ කියන ප්‍රදේශයේ හෘතාගාර පද්ධතියක් තියෙනවා. ඉතින් මම ආව බලන්න ගිය සතියේ මම ඔයාලට වීඩියෝ එකක් දැම්ම යාළුවනේ ගැන. ඉතින් අද අපි ඇවිල්ලා තියෙනවා ගිය සතියේ අපි ඇවිල්ලා මේ සලාද පිපිඤ්ඤාට දැම්මා. දැන් දවස් 4ක් වෙලා තියෙනවා යාළුවනේ. ඉතින් බලමු මේ සලාද පිපිඤ්ඤා වගාවේ මේ උෂ්ණත්වය අධික කියන ප්‍රදේශයක තමයි මේ සලාද පිපිඤ්ඤා වගාව අපි ආරම්භ කරේ. අපි මේ සලාද පිපිඤ්ඤා වගාව ආරම්භ කරන බලමු මේ උෂ්ණත්වය වැඩි ප්‍රදේශයක කොහොමද මේක සාර්ථකව වගා කරන්නේ කියලා. මොකද ලංකාවේ ගොඩක් අය උෂ්ණ පළාත්වලව මෙම හරිතාගාරවල සලාද පිපිඤ්ඤා සහ වෙනකුත් හරිතාගාර භෝග වගා කරනවා. බලමු කොහොමද එවැනි උෂ්ණත්වයක් යටතේ කොහොමද මේ හරිතාගාර භෝගයක් සාර්ථකව වගා කරන්නේ කියලා. මොකද එක එක පැතිවල තියෙන මේ උෂ්ණත්වය නිසා මේ සලාද පිපිඤ්ඤා වගා විතරක් නෙවෙයි අනිකුත් හරිතාගාර භෝගවල පැවැත්ම නැත්තම් කාලය තීරණය වෙන්නේ මේ උෂ්ණත්වය මත සහ ඒකේ නඩත්තුව තීරණය වෙන්නේ මේ උෂ්ණත්වය මත. ඒ හින්දා යාළුවනේ අපි බලමු කොහොමද මෙවැනි පරිසර තත්ත්වයක් යටතේ කොහොමද වගා කරන්නේ කියලා. දැන් දින 4ක් වෙනවා මේ සලාද පිපිඤ්ඤා බීජ දාලා දැන් හොඳින් පැලවලා තිනවා. සලාද පිපිඤ්ඤා වගාව ගැන ගොඩාක් වීඩියෝ මම ඊට කලින් දාලා තිනවනේ. හැබැයි මේ වීඩියෝ සියල්ලම මම දැම්මේ සීත කාල වෙනත් තියෙන පරිසරයක හරිතාගාර වගාවන සම්බන්ධව තමයි. මේ සලාද පිපිඤ්ඤා වගාව සම්බන්ධව මම වීඩියෝ ගොඩක් දැම්මේ. නමුත් අද අපි ඇවිල්ලා තියෙනවා මේ මහියංගනේට. බලමු එවැනි තත්ත්වයක් තුළ කොහොමද මේ වගාව සාර්ථකව කරගන්නේ කියලා. සලාද පිපිඤ්ඤා වගාව සම්බන්ධව ශාක පෝෂක ජලය කොහොමද සපයන්නේ කියලා මම ගොඩාක් දුරට කතා කරලා තිනවා යාළුවනේ. අපි කොහොමද බලමු මේකෙත් මුලින්ම මේ ජලය සහ නැත්නම් ශාක පෝෂක මේ වගාවට ලබා දෙන්නේ කියලා. දින 4යි මේ සලාද පිපිඤ්ඤා වගාවට. දින 4ක් වෙනකන් අපි තාම මේකට මොනවත් දාලා නැහැ. ශාක පෝෂක දාලා දෙන ජලය විතරයි. ඊට අමතරව දිලීර නාශකයක් දාලා දෙනවා. ඔයාලට මතකයි අපි මේක දිලීර නාශක විදියට හොමයි දාලා තමයි මේ බීජ රෝපණය කරේ. සාමාන්‍යයෙන් යාළුවනේ pH එකේ 5 6 අතර තියෙන මීඩියා එකක් තමයි මෙතන තියෙන්නේ. දැන් බීජ පැලවලා තියෙනවා යාළුවනේ. අදත් අපි මේ ජලය දානවා. හෙට අපි පස්වෙනි දවසේ අපි නැවත හොමයි එකක් දානවා යාළුවනේ. මොකද මේකේ දියමලං කෑමේ රෝගේ මේ සලාද පිපිඤ්ඤා වලට එන්න පුළුවන්. මේ කඳ මැදින් කුණි වෙලා මේ පැලේ වැටෙන්න පුළුවන්. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම සත්‍යකර සැරයක් මේ දිලීරනාශකයේ දාන්න ඕනේ. අපි ඒක හෙට දානවා. අද ජලයේ දාන. අපි බලමු කොහොමද මේකට ඇවිල්ලා තිනවා නම් කුමිහානි මොනවද තියෙන්නේ. ඒ වගේම දැන් මේ පැලවල තත්ත්වය කොහොමද කියලා ටිකක් බලමු. බලලා අපි නැවත කතා කරමු.
මේ සලාදි පිපිඤ්ඤා බීජ සාමාන්‍යයෙන් 100%ක්ම පැලවෙන්නේ නැහැ. අපි ලබා ගන්නා බීජ වලින් 90%ක් 95%ක් වගේ තමයි මේකේ පැලවීම ප්‍රතිශතය තියෙන්නේ. දැන් අපි යට 1500ක් දැම්ම මේකට. යට 1500න් ගොඩාක් ඒවා පැලවෙලා තියෙනවා සාමාන්‍යයෙන් 20ක් 30ක් විතර වගේ යාළුවනේ පැලවෙලා නැහැ. සාමාන්‍යයෙන් පොඩක් ගැඹුර වැඩි වෙලා තියෙනවා නැත්තම් පැලවල මේ බීජ රෝපණය කරද්දි. එහෙනම් තව දවසකින් දෙකකින් එක පැලවේ. ඒ වගේම විශේෂයෙන්මකට කෘමි හානියක් ඇවිල්ලා තිනවා ගොලි බෙල්ලන්ගේ හානිය ඇවිල්ලා තිනවා ඇත්තෙම ගොලි බෙල්ල ඇවිල්ලා මේ පැලේ කන්න බලනවා කොච්චර හොඳට මේ පැලේ පැලගුණත් වැඩක් නැහැ මේ ගොලි බෙල්ල වල මේක කන්න බලනවා මේ වීඩියෝ එක මේකේ තියෙන්නේ මේ ගොලි බෙල්ලන්ගේ හානියට ලක් වෙලා ඉතින් ගොලි බෙල්ලන්ටත් කෘමිනාශකයක් තියෙනවා පොඩි කැට වර්ගයක් වෙළඳපොලේ ගන්න පුළුවන් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම් ඒ ගොලි බෙල්ලන්ට තියෙන කැට වර්ගයේ නම ගොලි බෙල්ලන්ට තියෙන කෘමිනාශකයේ මේ පැකට් එකට දැම්මාට පස්සේ එයාගේ හානියත් අපිට අවම කරගන්න පාලනය කරගන්න පුළුවන්. දැන් මෙතන අපි මේ ජල සම්පාදන පද්ධතියක් තමයි සවි කරලා තියෙන්නේ. මේ ඇරෝ ඩ්‍රිප් එක අපි ගහලා තිනවා. සාමාන්‍ය යාළුවනේ පහතරට ප්‍රදේශවල ජලයේ තියෙන විශාල දෙයක් තමයි ජලයේ තියෙන දෙයක් තමයි කියුල් වතුර. මේ කියුල් ගතිය මේ ජලයේ තියෙනවා. දැන් මේ යාළුවනේ මේ ඩ්‍රිප් එක අවුරුදු දෙකක් විතර වෙනවා මේ ජල සම්පාදන පද්ධතිය මේ හරිතාගාරයට සවි කරලා. ඇතම් ඩ්‍රිප් ලයින් එකේ මේ ඇරෝ වල කියුල් කහට දැනිච්ච මේ ඇරෝ මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් යාළුවනේ වතුර යන්නේ මේ මැලියෙන් බැඳුනම මේ කියුල් බැඳුනම මේ කියුල් කහට බැඳුනම මේ වතුර මේකට හරියට වැටෙන්නේ නැහැ. එහෙනම් යාළුවනේ පහතරට ප්‍රදේශවල නැත්තම් කියුල් ජලයේ තියෙන ප්‍රදේශවල මේ වගා කරන කට්ටිය මේ ජල සම්පාදන පද්ධතිය සවි කරලා තියෙනවා නම් ඕගොල්ලෝ නිරීක්ෂණය කරන්න මේ වගේ හොඳට ජලය යනවද කියලා. දැන් මේ වගේ තැන් තැන් වල වතුර වැටෙන්නේ නැති තැන් තියෙනවා. ගොඩක් ඒ වගේ වැටෙනවා. මේ වැල් ටික නැවත ක්ලීන් කරලා අපි මේකට සම්බන්ධ කරන්න ඕනි. එතකොට ඒක යථා තත්ත්වයට පත් කරගන්න පුළුවන්.
මේ පිපිඤ්ඤා උදාවත දැන් දින 35ක් විතර වෙලා තියෙනවා කියලා මම කිව්වා. දින 35ක් විතර විද්‍යාලවලදී මේක අඩි 9ක් විතර උසර කියලා කියනවා. මේ ආධාරක කම්බියේ තියෙන මේ පැකට් එක අතර දුර අඩි 15ක් විතර තියෙනවා. දැන් මේක අඩි 15ක් විතර වුණා නම් මේ වැල උඩට ගිනියන්න පුළුවන්. තාම මේක පළදාව අපි පළවෙනි අස්වැන්න තාම අරන්නේ නැහැ. දින 35යි තව දවස් 10කින් විතර වගේ යාළුවනේ මේකේ අස්වැන්න ගන්න පුළුවන්. විශේෂයෙන් යාළුවනේ වැල කප්පාදුව ගැන මම ඔයාලට මීට කලින් වීඩියෝ දාලා තියෙනවා. අපි මේ වගාවෙත් අපි බලනවා වැල කප්පාදුවක් කරන්න සාමේ වැල දැමමක් කරන්න බලනවා. දැන් ගිය සතියේ මම ඔයාලට දාදි මේක කප්පාදු කරලා තිබ්බේ නෑ. දැන් මේක කප්පාදු කරලා දෙනවා. මේ වගේ මේ රිචුවල් ටික කඩලා ගහ පිරිසිදු කරලා දැන් තනි වැලක් ඉදිරියට යනවා. මල් ගෙඩි ටික අල්ලලා තියෙනවා යාළුවනේ. ඒ වගේම හොඳින් ශාක පෝෂක ටික මේකට දෙනවා. සාමාන්‍ය ශාක පෝෂක අපි ලබා දෙද්දී ඇල්බර්ට් ග්‍රෑම් 3ක් විතර දැන් මේකට වැදෙනවා. සතියකට 20යි 20යි 20 සංයෝගයේ සහිත පොහොරක් සතියේ ග්‍රෑම් 2ක් විතර වැදෙනවා. ඒ වගේම කැල්සියම් එකක් අපි මේකට සතියේ ග්‍රෑම් 1.5ක් වගේ ප්‍රමාණයක් මේකට දානවා. ඒ වගේම දිවිරණාසක ගහනවා. විශේෂයෙන් මතක් කරන්න ඕනේ පිටිපුස් රෝගයක් ඇවිල්ලා තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම් මේ වීඩියෝ එකේ බලන්න යාළුවනේ. මේ වීඩියෝ එකේ තියෙනවා ඇතම් තැන්වල පිටිපුස් වලට ලක් වෙච්ච පත්‍ර. දැන් අපි එකට ඩෙකෝනිල් එක ගහලා තියෙනවා. ඩෙකෝනිල් එක ගැහුවට පස්සේ යාළුවනේ දැන් ඒක යන්තාක් දුරට අඩු වෙලා තියෙනවා. දැන් උඩ පත්‍ර වලට ඒක කිසි දුුණතාවයක් නැහැ. ඒ වගේම ඇතම් ශාක වලට මැග්නීසියම් ඌණතාවයක් තිබ්බා. අපි අදාළ ඌණතාවය බලලා මේ ශාක පෝෂක ටික දුන්න හින්දා දැන් හොඳ තත්ත්වයක තියෙනවා. ඒ වගේම තමයි යාළුවනේ දැන් මේ වගේ නූල් වෙනවා. ඉතින් මේ වැල අපි දවස් දෙකෙන් දෙකට වගේ උතන්න ඕනේ. මම මීට කලින් එක සඳහන් කරලා තියෙනවා. ඔයාලට මේ වගේ ක්ලිප් එකක් භාවිතා කරන්න පුළුවන්. නැත්නම් මේ වගේ නූල් දිගෙත් මෙහෙම උතන්න පුළුවන්. සාමාන්‍යයෙන් දවස් දෙකෙන් දෙකට මේක උතන්න ඕනේ. එතකොට තමයි වැල හොඳට ඍජුව අපි මේ ආධාරක නූල් යන්නේ. තව සතියකින් විතර යාළුවනේ අපි බලමු මේකේ කප්පාදුව කරන්න සහ මේ වැල බෑම නැත්නම් මේ නඩත්තු කරගෙන මේ වැල බෑම අපි තව සතියකින් විතර කරනවා. එතකොටත් මම ඔයාට වීඩියෝ එක ගේන්නම්. මේ තක්කාලි වලට දින 38ක් විතර වගේ යනවා. සාමාන්‍යයෙන් අලුනේ මේ තක්කාලි ප්‍රභේදය අරිතාගාරය තුළ හදන වර්ගයක් නෙවෙයි. මේක පඳුරක් විදිහට හැදෙන එකක්. අරිතාගාරය තුළ හදන තක්කාලි සාමාන්‍යයෙන් වැලක් විදිහට යන්නේ. මේක ටිකක් පඳුරක් වගේ යන්නේ. ඌණතා ලක්ෂණයක් පේන්නේ නැහැ යාළුවනේ. මේ නූල් ටික උතන්න තමයි දැන් තියෙන්නේ. සාමාන්‍යයෙන් දැනට අපි මේකට සාක පෝෂක ලෙස ලබා දෙන්නේ ඇල්බර්ට් ග්‍රෑම් 2ක් සතියට මේකට වැටෙනවා. ඒ වගේම 20යි 20යි 20 ග්‍රෑම් 2ක් විතර වැටෙනවා. ඒ වගේම තමයි කැල්සියම් ග්‍රෑම් 2ක් විතර මේක දැනට වැටෙනවා. ඊට අමතරව අපි මේකට අද ඉඳන් පටන් ගන්නවා K පොහොරක් K44 පොහොරක් පටන් ගන්නවා. හෙට ඉඳන් මේකට සතියට ග්‍රෑම් එකමාරක් වැටෙන්න මුර දෙකකට දාන්න පුළුවන් විදිහට මේකට අපි K පොහොරක් ලබා දෙනවා. මොකද දැන් මේ මල්ගෙඩි අල්ලලා තින්නේ. ඒ වගේම අපිට පළදාව ගන්න ඕනේ. එහෙනම් අපි K පොහොරක් අපි හෙට ඉඳන් එකට පටන් ගන්නවා. ඒ වගේම තමයි යාළුවනේ දිවිර නාසකයක් ගහලා තිනවා. ඒ වගේම රුම්නාසකක් මෙතන වැඩිලා තියෙනවා. ඉතින් ශාක පත්‍රවලට කිසිදු ඌණතාවයක් ලෙඩක් රෝගයක් පේන්නේ නැහැ. තාම ගහ කප්පාදු කරලා නැහැ. තව සති දෙකකින් විතර යාළුවනේ මුල් කොළ ටික අපි කප්පාදුවට ලක් කරනවා. ඉතාගාර වගාවන් සම්බන්ධව මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඉගෙන ගන්න තියෙනවා නම් මෙන්න මේ අංකයට මැසේජ් එකක් දාන්න යාළුවනේ. ඔයාගේ හරිතාගාරයට ඇවිල්ලා වගාව උපදෙස් ලබා දෙන්න පුළුවන්.
ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක තාම subscribe කරලා නැත්නම් අපිව subscribe කරන්න, ඒ වගේම bell icon එකත් click කරන්න. හරිතාකාර වගාවන් සම්බන්ධව ඔයාලට අවශ්‍ය දැනුම ලබා ගන්න ස්මාර්ට් ඇග්‍රි YouTube නාලිකාවට එන්න. ඉතින් අපි යන පාම් එකේ අතරමඟ ලස්සන කුඹුරයක් තියෙනවා, ගහකුඩ පැලකුත් තියෙනවා. අපි යන් වෙන දවසක අද කාලේ මදි අලිවැටකුත් ගහලා තියෙනවා. ඉතින් මේ අලිවැට පාර දෙපැත්තම ගාලා ආරක්ෂා කරලා තියෙනවා. මොකද රාත්‍රී කාලයට අලි එන්න බලනවා. ඒ හින්දා තමයි යාළුවනේ මේ ගස් වල පැල් හදලා තියෙන්නේ. මෙතින් මේ වගාවන් හදන්න. ඉතින් යාළුවනේ නම් ආයෙත් දවසක හමුමු. ඉහින් එන්නම් ස්මාර්ට් ඇග්‍රි YouTube channel එක subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඔයාගේ යාළුවන්ටත් මේ වීඩියෝ බලන්න share කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම like එකක් comment එකක් දාලා තමතක් කරන්නකෝ. එන යාළුවනේ ඉහින් එන්න සුබ දවසක්. ජය වේවා.